ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වන විශ්ව තරඟයේදී ICC ආචාර ධර්ම සංග්‍රහයේ පළවන මට්ටමේ කඩකිරීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩක තවිඩ් හිඩ්‍රොයිහට තරඟ ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා. තවිඩ් ක්‍රීඩක සහ ක්‍රීඩක සහායක පිරිස සඳහා වන ICC ආචාර ධර්ම සංග්‍රහයේ 2-2 වගන්තිය කඩ කර ඇති අතර එය ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි හැසිරීමක් ප්‍රදර්ශන කිරීමට අදාළ වේ. මීට අමතරව මාස 24ක කාලයක් තුල ඔහු සිදු කළ පළමු වරද හේතුවෙන් එක් අවාසි ලකුණක් එකතු කිරීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන තිබෙනවා. බංග්ලාදේශ ඉනිමේ සිව්වනේ පන්දුවාරයේදී මෙය සිදු වූ අතර දැවියාමෙන් පසු තවිඩ් නැවත ක්‍රීඩාගාරයට පැමිණ අතරතුරදී ආපසු හැරී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග ආක්‍රමණශීලීව සහ නුසුදුසු ලෙස හැසිරුණා. මේ පිළිබඳව තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කියා සිටියේ සිදු වූ දේ පිළිබඳව අවබෝධයක් නොමැති බවයි. තවිඩ් වරද පිළිගෙන ඇති අතර හේතුවෙන් ICC තරඟ තීරක යෝජනා කර ඇත්තේ විධිමත් විභාගයක් අවශ්‍ය නොවන බවටයි. පිටියේ මිනිසුරුවන් සහ තෙමන මිනිසුරු විසින් බංග්ලාදේශ ක්‍රීඩක තවිඩ් වෙත මෙම චෝදනාව එල්ල කර තිබෙනවා. ICC ආචාර ධර්ම පද්ධතියේ පළමු මට්ටමේ වැරදි සඳහා අවවාද කිරීම අවම දඬුවම වන අතර ඊට අමතරව ක්‍රීඩකයෙකුගේ තරඟ ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් සහ අවාසි ලකුණක් හෝ දෙකම ලබා දිය හැකියි.